සුසුම්බුවත් ලදසෙන් ඉගෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න තැලපුණු තවත් උණුසුම්පුවතක් හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසිසේත්ම තමන්ගේ මාධ්‍යකකේ තිබුණු බණ්ඩ අරගෙන යාමට තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය ඔහු මේ බව පවසා සිටියේ ඊයේ පොළොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සමහර රූපවාහිනී නාලිකාවල සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල තිබුණා වැරදි ප්‍රවෘත්තියක්. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියෙන් කඳුරුවෙල භාගයට ගොඩනැගිලා හදලා තියෙනවා. නොයිකුත් වැරදි එතන දැන් සිදු වෙනවා. නීති විරෝධී දේවල් වෙනවා කියලා කියනවා. මම පැහැදිලිව කියන්න ඕන කඳුරුවෙල බස් නැවතුම්පළට පිටුපස තියෙන මේ ගොඩනැගිල්ල රජයේ ගොඩනැගිල්ලක් නෙමෙයි. රජයේ මුදල් සතයක්වත් යොදවපු එකකුත් නෙමෙයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට අයත් එකකුත් නෙමෙයි. පොළොන්නරුව සමුපකාර මණ්ඩලය සහ මඩකලපුවේ ව්‍යාපාරික මහත්තයෙක් එක්ක ගිවිසුම් ගත වෙලා සිනමා ශාලාවක් හදන්න කියලා තමයි මේක කළේ. මම එතනට ගිහින් තියෙනවා. සිනමා ශාලාවක් පොළොන්නරුවේ තියෙනවා නම් හොඳයි. පස්සේ ව්‍යාපාරික මහත්මයා බංකොලොත් වෙලා තාලා ගිහිලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මම කනගාටු වෙනවා. මම සම්බන්ධයි කියලා මහ ජනතාව නොම කියවන විදිහේ පුවත් පළ කිරීම ගැන. ඒ වගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ කෝටි 3000ක බඩු බණ්ඩ අස්ථානගත වෙලා කියලා විග්‍රහණ වාර්තාවකින් කියවෙනවා කියලා. පත්‍රවල පුවත්පත්වල වෙලත් පුවත් පළ වෙලා තිබුණා මට චෝදනා කරන ආකාරයෙන්. මම ඒක විග්‍රහණ වාර්තාව දැක්කේ නැහැ. විගණකාධිපතිතුමාගේ නිලගන්නවය කිසිසේත්ම ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ කාර්යාලවල තියෙන ගොඩනැගිලි සම්පත් අයිති නැහැ. පෑනක් පැන්සලක්වත් ජනාධිපතිවරයා බාරේ නැහැ. ඒවා බාරව නිලධාරි මහත්තුරු ඉන්නවා. අනුරාධපුරයේ කතරගම ජනාධිපති මන්දිරවලත් රූපවාහිනී අතුරුදන් වෙලා තියෙනවා කියලා තිබුණා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ මාධ්‍යංශය තමයි විශාල වශයෙන් බඩු අතුරුදන් වෙලා තියෙන්නේ කියලා තිබුණා. මාධ්‍යංශය විතරක් නෙවෙයි අනිකුත් සෑම අංශයක් බාරවම නිලධාරීන් ඉන්නවා. මම දන්න විදිහට මාධ්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2019 ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් කාර්යමණ්ඩල වෙත ලිඛිතව බාර දුන්නා. යම්කිසි බඩු භාණ්ඩ හිඟයක් තිබෙනවා නම් මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයෙක් විදිහට සර්කිට් බංගලෝ එකක තියෙන කබල් රූපවාහිනියක් ගේන්න නැත්නම් මාධ්‍යකයේ තියෙන මොනවා හරි බඩු අරගෙන යන තරම් පහත්තට වැටිච්ච කෙනෙක් නෙමෙයි මම. මම කවදාවත් වංචාවක් දූෂණය කරපු නැති කෙනෙක්. මම රජේ නීලා සිටිනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න. අපි තේ සඳහා සහය දෙනවා. යන්වෙන් පැවසිය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.